හයි ඔයාලා දන්නවද අවන් එකක් නැතුව මෙන්න මේ pan එක පාවිච්චි කරලා මෙන්න මේ වගේ රසට කේක් හදාගන්න පුළුවන් කියලා. අද මම ඔයාලට අවන් නැතුව pan එකේ කේක් එකක් හදාගන්න හැටි කියලා දෙනවා. කේක් එක හදන්න කලින් BandiFull store එකේ අලුත්ම වතුර බෝතල් ටිකක් පොඩ්ඩක් පෙන්නන්නම්. ඔන්න අලුත් වතුර බෝතල් stock එක ඇවිල්ලා තියෙන දැන්. ඉතින් මේ වතුර බෝතල් ඔයාලට WhatsApp එකකින් order කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් BandiFull website එකට ගිහිල්ලා website එකකින් order කරන්නත් පුළුවන්. දැන් අපි කේක් එක හදාගමු. ඉතින් මේකට අපිට බිත්තර හතරක් අවශ්‍ය වෙනවා. මම මුලින්ම මෙයාගේ බිත්තර හතර කඩාගෙන මේක හොඳට පෙන එනකම් බීට් කරගන්නවා. විනාඩි දෙකක් විතර හොඳට බිත්තර එක බීට් කරගන්නවානේ. ඊළඟට මම මේකට සීනි එකතු කරගන්නවා. මෙතෙන්දි මම සීනි මේස හැඳ නවයක් එකතු කරගන්නවා. සීනි දාගත්තට පස්සේ ආයෙත් විනාඩි 3ක් විතර මේක හොඳට බීට් කරගන්න ඕනේ හොඳට පෙන එනකම් මේ වගේ. ඊට පස්සේ මම මේකට පාම් පිටි මේස හැඳ 10ක් එකතු කරගන්නවා. ඒකටම බේකින් පවුඩර් තේ හැඳකුත් එකතු කරගන්නවා. දැන් ඒක මේ වගේ බිත්තර මිශ්‍රණයටම හලා ගන්න ඕනේ. දැන් මේ මිශ්‍රණය එක පැත්තකට හොඳට මේ වගේ කලවම් කරගන්න. ඔන්න ඒ අතරේ මම කේක් බටර් එකත් හදාගෙන තියෙන්නේ. මේකට මම වෙල්ලා චුට්ටකුත් එකතු කරගන්නවා. එතකොට හොඳ රහක් එනවා. දැන් මේ pan එක මම ටිකක් ලොකු pan එකක් තමයි මේකට පාවිච්චි කරන්නේ. මේ pan එකට මේ වගේ බටර් ටිකක් හරි තෙල් ටිකක් හරි ගා ගන්න. අගත්ත හදාගත්ත බටර් එක මේ වගේ මේකට දාගන්න තියෙන්නේ. බටර් එක මේකට දාගෙන හොඳට මතක තියාගන්න අඩු ගින්දරේ අපි මේක හදා ගන්න ඕනේ. ගින්දර හොඳට මඩු කරලා විනාඩි 20ක් 25ක් විතර මේක හොඳට බේක් වෙන්න දෙන්න. බේක් වෙන අතරේ මේක පියනොස්තස් බලන්න එපා. විනාඩි 20ක් විතර පස්සේ අරලා බලන්න හොඳට බේක් වෙලාද කියලා. මොන වගේ මේ වගේ බේක් වුණාට පස්සේ අපිට මේ කේක් එක කන්න ගන්න පුළුවන්. මේක වඩින් මම ජෑම් ටිකක් ගා ගන්නවා. එතකොට හරි රසයි. ඒ වගේම පොඩි ලස්සනකුත් එනවා කේක් එකට. මම කේක් එක මේ විදිහට තමයි කපා ගන්නෙ. ඔයාලට මේක කැමති විදිහකට කපා ගන්න පුළුවන්. ඉතින් අතරම මේක මාරම් රස කේක් එකක්. ගොඩක් බිසි වෙලාවට එහෙම නැත්නම් ඔයාලට අවන් එකක් නැත්නම් අවන් එක පාවිච්චි කරන්න කම්මැලි නම් මේ වගේ කේක් එකක් හදාගෙන කන්න පුළුවන්. ඉතින් මේක හරිම ලේසියෙන් හදා ගන්නත් පුළුවන්. ඒ වගේ මාරම් රසයි. ඉතින් ඔයාලා try කරලා බලන්න.